සම්බෝතිීවන්ගන තෙරුවන් සරණයි පින්වත්ව පැහැම දෙෙනටම ශාසනක ඉතිහාසේ සුවිශේෂී සිතුුවේම් රාශ්ියක් සිතුවොඩු උතුම් රතු පුර පසලොසක පහෝදා බෞද්තිහාමා දිචාලයේ ඔබ වෙනුවෙන් සනිවේතනය කරන පොහෝදා සජිය විකාශන මාලාවේ පළමුවන සද්ධර්මානු ශාසනාවත් සමගෙන් ඔබ මෙලෙස්සින් ඒ ආත්මික වන්නේ. සදහවත්න්නේ අද දුරුතු පුර පසලොස්ක පොහෝදා මෙවතු වූ සත්්ධර්මානු ශාසනාව පවත්වන්නට අප සිදු කළඒ අෞුරවනිය ආරාතනාවෙන් හොතු මූදම් සභහාමණඩට පේවෙත වැඩමකොට වැඩහිදින පින්වත් ස්වාමින්න් වහන්සේ අනුරාධ පුර පෙරමියම් කොළම දහම්සෙවන සමත විපස්සනා පපුහුණු ආයතනය සහ පිළියන්දල සිරී සද්ධර්මාලෝක ධර්මණිකේතනය යන ඔබය විහාරාධීපති පූජනීය පිටිකළ ගුණරත්තන පින්වත් ස්වාමිණහන්සේ අපි පළමුවෙන් සාධනාාත නංවා නමස්කාර පූරකව පිටිගනිමෝ සාෝසාෝසා. දෙදහසු විසිතුන නවවර්ෂයේ පළමුවන පුරපසලුසක පොහෝදා අද රතු පුර පසුලසක පහෝ දවසේ. මෙවතුමූ සද්ධර්මාණු ශාසනාව බෞද්තිහාරුව පවාහිනිය. ඒ වගේම බෞද්්‍යහාග අන්නතුලි ඔස්සේ මුළුමහතු ලෝකයාාවවිත ධර්මදානයක් ලෙසින් පෙදා දෙන්නට. එස්සද හැති ඉදායිකත්වේ ලබාදමින් කටයුතු කරනවා කවදත් බෞද්්‍යහා මාධච්චාලයට හිතයිශීව කටයුතු කරන. පිටකෝට්ටේ පදිංචි සමන්තයේ විමලසේන මහත්මිය කුසුමා පෙේරාමෑණියන්. චන්ද්‍රා පරේරාපියතුමන් ඇතුළු ඒ පවුලේ සදහැවතුන් ඒවගේම කුරවිට එරත්න ගඟපට පදිංචි එ්ඒව. ගොරත්න මැනිිකේ මහත්ම සහ පී ජිනදස මහත්ම ඇතුළු එම පවුලේ සැදැහැවතුන් එක මොතුවයෙන් එම නම් හේවිසි කලාකරුවන්ගේ ශබ්ද පූජාවන් මධියයේ ලුවෙන්න අප ලෝතුරු තතාගත සම්මා සම්පෘති පැණන් වහන්සේ උදෙසා මල්පෝජාවන් සිදුකරන්නට ඒ නවසන පින්වත්ස්වාමින් වහන්ේට දැත්වටටි පිරිිකන්වමින් ධර්මදේශනාාවෙනුවෙන් ආරාධනාවන් සිදුකරන්නට පින් පත්දායක පිරිසට අපි ආරාධනා කරනවා ඉන් අවසන ගෞරවනිය ස්වාමින් වහන්සේ මෙතැන් සිට මෙවතු මූසත් ධර්මාණු ශාසනාව පවත්වනවා ඇතිේ. वाල අත්‍රගචංතු දවත සදධම්මං නිරජස සනතු සගමොක ද වසරක්ගෙවී නව පසරක් උදාවී ඒ වසර පළවෙනි පුරපසලොස් සක්පොහෝ දවසේ පිනැතිහැම දෙනා විසින් ශ්‍රී ලාංකක ඉතිහාසය සිදුව ඒ සුවිශේෂය සිදුවීම් පත් කරගන තම තමන්ගේ ජීවිත ධර්මානුකූල පැවැත්මක් සඳහා යොමුකරවමින් ධර්ම ශ්‍රවනය සඳහා සූදානං වන වෙලාව නව වසරක් උදා වූ මෙහි මොහොතේ ගිවීගිය වසරේ පැවැති දුක්කදෝමනස්සදායක අමිහිරි අදදකීම් සියල්ලක් තුළින් අපි ජීවිතයට අලුත් ඉලක්කයක් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් මූලික කරගන වසරාරම්භ කරන්නට සූදානං වුනොත් සුදුසුයි අපේ ජේවිත තුළින් සිදුවුණු අකුසල සහගත වූ යම් කායකර්මවා කර්ම මනු කර්මවේ නම් එබඳු අකුසල ධර්මයන් බැහැර කරමින් නොකලාවූ යම් කායවාක් මනෝත්‍රිවිදදද්වාරයෙන් කුසල ධර්මයන් වේනම් ඒ කුසල ධර්මයන් මතු කරගන ඒ කුසලේ අධිකුසලයක් දක්වා මේ වසර තුළ කෙසේ හෝ වඩන්නෙමි භාවිතා කරන්නේෙමී යන උතුම් අදහස්සාධෂ්ඨානය පළමුකොට මේහැම දෙනාගේම චිත්ත සන්ථන තුළ පහල කර ගැනීම හුඟාක් දුරට වටිනවා. අපි මේ වෙලාවිදී මේ ධර්ම දේශනාව තුළ මේ වසර තුළ අපි බලාපොරොත්තුවන ඒ ජය ග්‍රහණයක්න් ජීවිතයට සමීප කරගන්නට ඕන කරන ධර්මානුකූල මඟපෙන්වීමක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ වෙලාවිදී මේ පිනැතියන්ට වගේම ලක් වැසි ලෝ වැසි සැදැහැතිහැම දෙනාටම ඒත් අතාගත ශ්‍රේ සදහම් මග අසා දරාගන්නට අවස්ථාව සලසාලමින් සැදහැ සිතින් මේ ධර්මදාන මේ පින්කම සඳහා දායකත්වේ දරමින් උතුම් පිංකමක් ජීවිතයට සමීප කරගන්නවා පිටකෝට්ටේ පදිංචි සමන්තිවිමලසේන මැතිනිය ඇතුළු ඒත් පවුලේ සැදැහැති පිරිස එවගේම කුරුවිටයි රත්න ගඟවට පදිංචි ඉජිනදාසමහත්මා පණ්ඩාර මැනිිකේ මහත්මිය ඇතුළු කොට ඇති. ඒ පවුලේ ඥාති හිතයිශීන්ද මේ උදාරතර පින් කමට බැතිසිතින් සහාය වෙනවා. ඉතින්ගේ පිනැතියන්ගේ පෞද්ගලික ලෞකික ලෝකෝත්තර සියලු සම්මයක් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉස්ට සමුරුද වේවා කියන අදහස ප්‍රාර්ථනාව අපි හැම දෙනා තුළ පහළ කරගන මේ ලැබිච්ච කෙටි වෙලාව තුළ වටිනා ධරමයක් ශ්‍රවනය කරගන්නට අපි උත්සාහ වත්වෙමු පංවතුනි අපි හැම කෙනෙක්ම නැවත නැවතත් මේ සසර ගමනි ලබන අත්දැකීම් අලුද්දේවල් නෙමෙයි. නැවත නැවතත්වේ ලබනහෙම අත්දැකීමක්ම පරණයි. පෙරසංසාර ගමන නොවිදි අත්දකීමක් අපට අලුතිං විඳින්නටනේ. එහෙම අදදකී මක්ම නැවත නැවත අපි කරා ආපුදේමයි. නැවත නැවතත් අපකරා ළඟාවෙන සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාදී මේ සියලු දුකෙන් නිදහස්වීමේ අවශ්‍යතාවය මන අපි හැම දෙනාටම නොවඩුව තියෙනවා ඒ නිසාමයි අපි පුළු පුළුවන් තරමින් මේ පිළිවෙතට යමු වෙන්නේ හනිසා අපි හැමදාම සත් ධර්මයට කැමති වෙනවා සද්ධර්මය අහනවා. හැබැයි අපේ ජීවිත කාලය තුළම අපි හගාක් බනහල තියෙනවා. ඒ අහපු බණ හිතේ දරාගන තියෙන්නට ඕන. අපි අපෙන් විමසල වැලුවොත් අහපු ප්‍රමාණයටම අහපු බණ අපේ හිතේ දරාගෙන ඉන්නවාද කියලා ධාරණය වුනාද කියලැහුවොත් අපි ඒ පෙල්ලිබඳවටිකක් නිහඩ වෙන්නට වෙනවා ඒ තුළ කිසියම් කාරණාවක් ඒ ධාරණයෙන් නොතිබුණා නං යෙදිලා තියෙන්න්නට ඕන नहीं नहीं ි දකින විදිහයට ඒ සඳහා හේතුකාරණ කී පයක්තියෙනවා අපි දන්නවා අඩිය හිල්වෙච්ච කළයකට කොච්චර වතුර දැම්මත් ඒ කලේ පිරින්නේ නේ මේ පැත්තෙන් වැටෙනවා වගේම අනිත් පැත්තිෙන් පිට වෙලා යනවා සමර වෙලාවට අපි හිල් කලයක් වගේ වෙන්නත් පුළුවන්. සමහරවෙලාවට ධර්මය නෙමැති දිය හුඟාක් ගලාගනාවට තියන කලේ ස්වල්පනං පුංචිනම් එක පිරිල ඉතිරිල යනවා මිසක් ධාරිතාවේ වැඩිවෙන්නේ න සමර වෙලාවට ඒත් ධර්මය දරාගන්නට තරන් ඒ හිතේ ධාරිතාව වැඩිල නොතිබෙන්නටත් පුළුවන්. එවගේම හිතේ දරාගන්නට හැකියාවත් තියෙනවා. අහන දේවල් ඳ ඇහුවොත් කය නිසලව තිබිල මදී කය නිහඬ නිසල වගේම සිතත් නිහඬ නිසල කරගන සිත්කං යොම සිහි නුවන යොදාගන ඇසූදේ පමණයි සිතේ ධාරණය වෙන්නේ ර වෙලාවට බනහන්නට ඕන කරන ඒ මූලික සුදුසුකමාඩුණොත් ස්ථේකාග්‍රතාවය නැතිවුණුත් බනකොච්චර ඇහුවත් අහන බනහිතී රැඳන්නේ නේ නිසා සමහර වෙලාවට ඒ අඩුවත් අපිළඟ තියෙනවා වෙන්නට පුළුවන් සමාර වෙලාවට සමහර කෙනෙක් දරාගනීමේ හැකියාවත් තියෙනවා. සිහි නුවන යොදාගන හොඳට බනාහනවා. ඒත් ඒ ඒ අහන බන දරාගන්නට තරන් වටිනාකමක් තමන්ට අවශ්‍ය කරන සොයන අර්ථය එහි නොයදන නිසා තෙහර දමනවා වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් පොදුවේ ගත් කල අපට නිවන නැමති අපේ ප්‍රාර්ථනාව අපේ අපේක්ෂාව දුරස්වන්නට තියෙන ප්‍රධානතම බාධකයක් තමයි අහන බණ නිවැරදිව සේ නුවනින් අසාගෙන එය දරාගනීමේ හැකියාවේ අඩුව. සමත භාවනාමය පිනේ අඩුවයි සිත වුරු කලේ නැති පුරුදු කළ නැති බවේ අඩුවයි එයි කියවෙන්නේ. ඒ අඩුව ඔබ සතුනම් ඒ අඩුව පියවා ගන්න සිත ඒකාග්‍ර කරන සමත භාවනා කර්මස්ථානවලට සිත යමු කරලා ඒ අඩුව සකසාගත යුතු වෙනවා. තවත් සමහර කෙනෙකුට හොඳට සිහි නුවනින් බනාහන්න පුළුවන්. අහන බනත් හිතේ හොඳින් ධාරණය වෙනවා. හොඳ ස්ෘතවත්මවක් තියෙනවා. හැබැයි ඊළඟට අවශ්‍ය කරන අරථය ඒ දහම හා යේෙදිලනේ. ධර්මය කොච්චරහිතේ දරාගත්තත් කොච්චර ස්ෘතවත් වනත්. ඒ අසාගත්ත ධර්මයට අර්ථය හිව්වෙෙන නැත්තම් අර්ථය ගවේෂනය කළේ නැත්තං ඒ අර්ථය මතුවෙන ආකාරයෙන් දම්මං උපපරික්කති අත්හං උපපරිකති ඒ අර්ථය ධර්මය මතුවෙන සේ දරාගත්ත ධර්මය ගවේෂනයට ලක් කලේ නැත්තං ඒත් ඔබට මට යායුතු ගමන් මග හෙළිවෙන්නේි නේ. ධර්මය කොච්චර අසා දරාගෙන තිබනත් යන්න මාවතක් හඹ වෙන්නේි නෑ. ධර්ම මාරගය උපදින්නේිනේ අපට මාර්ගයේ අවස්ථ දෙකකින් හඳුනාගන්නට වෙනවා. සෝතාපන්න මාර්ගයේ ඉඳලා නූපන් ලෝකෝත්තර සම්මාදිිට්ටිය උපදවාගන උපන් සම්මාදිිට්ටිය අරහත් පලේ දක්වා වඩන අවදිය මාර්ගයේ වැඩීම බ්‍රහ්මචරිියාව ප්‍රතිපදාව නමින් නම් වෙනවා. හෙන් නූපන් මග උපදවා ගැනීම පිණිසත් තව මාර්ගයක් තියෙනවා. එක පූර්ුව ප්‍රතිපදාව ආදිි බ්‍රක්්ම චරිියාව නමින් කියවෙන්නේ. එතකොට අපිට ඕන කරනවා, සච්ඡානු ලෝමි ධර්මානු ලෝමික වූ මගගානු ලෝමික වූ පූර්ව වූ ප්‍රතිපදාව. මෙන්න මේ පූර්ුව වූ ප්‍රතිපදාව ධර්මයට අරථය විමසීමනුයි මතු කරගන්න වෙන්නේ. ඒ සත්‍ය කුමක්ද මාර්ගය කුමක්ද කියලා සාගත්ත ධර්මයට අනුව විමසමින් ඒ සත්‍යයට අනුව යන මාර්ගය අනුව යන ප්‍රතිපදාවක් අපි අපේ නුවන මෙහේවල ධර්මයට අනුවසිත මෙහේවල සොයාගත්ත යුතු වෙනවා සතුරාර් සත්‍යයට ගලපන්න රාග දවේශමෝහ තදංග විස්කම්බන සීමාව ඉක්මවා සමුච්චේද ප්‍රහාාණයෙන් ප්‍රහාණය වන්නේ කෙසේද. ඒ අසාගත්ත ධර්මය පටිච්ච සමුපපාද ධර්මයට ගැලපෙන්න්නේ කෙසේ දැයි මෙන්න මේ විමසා වැලීම තුළ තමයි අපට ඒ අර්ථය ඒ පූර්ුව ප්‍රතිපදාව මතුකරගෙන ඒ තුළින් අනුගමනය කරලයි මාර්ගයට ප්‍රතිපදාවට බ්‍රහ්ම චරිියාවට පිවිසන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා අපි හුඟාත් දෙනෙකුට තියෙන ඊළඟල් දුබලතාවේ දුරුවලතාවේ තමයි හොඳට බන අහන අහන බණහිතේ දරාගනත් ඉන්නවා හැබැයි දරාගත්ත ධර්මයට අර්ථය හොයන්න දන්නේනේ. අරතය විමසන්න දන්නේනේ. එහෙම උනහම නොදනුවත්ව හරි අනුන් කියන දෙයක් කරන්න පටන් ගන්නවා. අනුන් දෙන කර්මස්ථානයක් තුළ අනුන් කියන කමටහනක් තුළ අපේ ප්‍රතිපදාව ආරම්භ කරන්නට සූදානන් වෙනවා. නෑ මේ ශාසනය එබඳු නෙවෙයි ඉව කරව නොව එවබලව නිසා මාර්ගයේ ප්‍රතිපදාව කියන එක අනුන්ගෙන් ගතයුත්තක් නෙවී. තම තමන්ගේ සකීය සන්තාන තුළ ඒපතිපදාව උපදවා ගතයුත්තක් වෙනවා. හේ සඳහා ධර්මයහි අර්ථය හොයන්න ටෝන විමසන්නටඕන ඒ අර්ථය පරීක්ෂා කලොත් විතරමයි ධරමය තුලා පෙට අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් හමුවෙන්නේ මතු වෙන්නේ. එනිසා අදදාවසේ අපි අන්න ඒ වූනතාවයෙන් පෙළෙනවනම් ඊට හේතුව තමයි. ළුවන් තරමකින් මෙ විදර්ශනා භාවනාමය කුසලතාවය පුරුදු නොකිරීමේ අඩුව නාම රූපාදය වසයෙන් බෙදා බලන විමසා බලන හැකියාව පුරුදු කලානම් මේ ධර්මය තුළ අරතේ හොයන්න එය කුසලතාවේ බවට පත්වෙනවා. එනිසායේ අඩුව ඇත්නම් දන්න තරමකින් තේරෙන වැටහෙන තරමකින් ඒ විදර්ශනාමය එක ලෞකික වෙන්නට පුළුවන් ලෞකික වසයෙන් හෝ නාම රූප ධර්මයන් බෙදා බලන වෙන්කොට බලන වැඩපිළිවෙලකට සිත යොමු කිරීම ඒ අඩුව පුරවාගන්නට තියෙන මග පිළිවෙත වෙනවා. හිනිසා අදදාවසේ අපි මේ ස්වල්ප වෙලාව තුළ අර්ථය සොයන ආකාරය පිළිබඳව කෙටි විමසා වැලීමක් කරන්න අපි ඉදිරි කාලය යොදාගන්න අපේක්ෂා කරනවා. පිංගතුන අපි අහල තියෙනවා අර බාහිය ධාරුචීරිය මහරහතන් වහන්සේට ඒ රහත් පදවියෙන් නිවී සැනසී පිරිනිිවෙන්නට බුදුරජාණන් වහන්සේ වදාලේ ඉතාමත්ම කෙටි දේශනාවක්. බුදුරජාණන් වහන්සේද වදාලේ මා වෙහෙසන්න නැතුව අඩුම වෙලාවකින් ධර්මය අසා දරාගන පරිපූර්නත්තුයට පත්වෙච්ච ශ්‍රාවකයා බවයි දිට්ටේ දිට්ට මස්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං වි්ඥාතයේ විඤ්ඥාත මත්තං ටැන් අපි හැමෝම මේ ධම් පදය අහල තියෙනවා දෙනකුට කටපාඩමිත් දරාගන තියෙනවා. දැන් කොහොමද මේක අරතේහිව්වේ. කොහොමද මේ වචනය ධර්මානුකූල ඒ සත්‍ය අනුව මාර්ගය අනුව නොවනත් ඒ සත්‍ය අනුව මාර්ගය අනුව යන ප්‍රතිපදාවකට හෝ අදාළව යම් අර්ථයක් මතු කරගත හැකි සේ මේ පදහතර විමස්වේ කොහොමද කියලා බැලූත්. ඔන්න අපේ අඩුව කොතනද කියලා බුහෝ දෙනෙකුට වැටහෙන්න්නට පුළුවන්. දිට දිට්ටමත්තා දෙකීම දැකීමකින් අවසංවෙන්ට ඕන ස ඇසීමෙන් අවසංවෙන් ෝන දැනීම දැනගැනීම ඉන් අවසංවෙන්ට ඕන දැන් කොහොමද ඔබ විමස්ුවේ දැකීම දැකීමකින් අවසංකරන්න එක වෙන්නේ කොහොමද කියලා හිතුවද එබඳු ප්‍රාර්තනාවක් විතරක් හිතට එකතු කලාද ඔබ ඔබ පිළිබඳවයි දැන් විමසා බැලිය යුත්තේ. අපි දැන් බලමු පුංචි නිදර්ශනයෙකුත් මේ සඳහා යොදාගන මේ දැකීම ඇසීම දැනීම දැනගැනීම කියන්නෙම කද්ද කියලා.ත් දකිනවා අහනවා දැනෙනවා දැනගන්නවා කියන තැනට අර්ථය ඔොයාගත්තෙ නැතුව මතුකරගත්තෙ නැතුව දැකීමෙන් ඇසීමෙන් දැනීමෙන් දැනගැනීමෙන් වැඩපිළිවෙලා අවසං කරන්න හබ වෙන්නේෙ නෑ. එතනින් අවසන් වෙන්න නම් දැකීම කියන්නේ කුමක් ද. ඇසීම දැනීම දැනගැනීම කියන්නේ කුමක් ද කියලා? අපි සොයාගත යුතු වෙනවා. ඒක ධර්මය යහල ගන්න බෑ. ඒක අර්ථය සෙවීමෙන් ගන්න වෙන්නේ. අත්තං උපපරික්කති අර්ථය පරීක්ෂා කරලයි එක මතු කරගන්න වෙන්නේ. ඔබ දවස්සකට කීප වතාවක් කන්නඩියක් ළඟට යනවා. කන්නාඩිය ළඟට ගිියහාම, ඔබට මේ ධර්ම කාරණාව ගැන කිසියම් දැනීමක් ලබන්න පුළුවන්. ඔබ කන්නාඩිය ළඟට ලංවුණුත් ඔබට පේනවා පේන දෙයක් තියෙනවා පේන බවක් තියෙනවා. මොකක් දඔබට කන්නන්නාඩියෙන් පේන්නේ ප්‍රතිබිම්බයක් ඔබට පෙනෙන්න හේතු කීපයක් මූලික වෙන්ටෝන. කන්නාඩිය නොතිබුණේ නම් ඔබට ඔයමු ප්‍රතිබිම්බය දකින්න ලැබෙන්නේ නෑ. කන්නාඩිය තිබුණත් කන්නාඩිය ඉදිරියට ම් රූපයක් නොවාවේ නම් ඒත් ප්‍රතිබිම්බයක් හබ වෙන්නනේ කන්නාඩිය තිබුනත් කන්නාඩිය ඉදිරියේෙහි බෞතික රූපයක් තිබුණත් ඒ පරිසරයේ අන්දකාරනම් ආලෝකයේ නැත්තම් ඔබට ප්‍රතිබිම්බයක් හමු වෙන්නේ නේ දැකීමක් වෙන්නේ නේ එනං කන්නාඩියත් ඒ බෞතික රූපයත් ආලෝකයත් කියන මේ හේතුතුන ඇතිකල්හි ඔබට පතිබිම්බයක් දැන් පේනවා හොඳට කල්පනා කරලා බලන්න පේන ප්‍රතිබිම්බය කන්නාඩිය නෙමේ මාහිර බෞතිකරූපයද නෙවෙේ ආලෝකයද නෙමේ ප්‍රතිබිම්බය කන්නාඩිය තුළ මීට පෙරතිබුුණනෙත් නේ හය තුළ තිබුණු දේකුත් නෙමේ. ආලෝකයෙහි පැවති දේකුත් නෙමේ. එහනම් අපට ප්‍රතිබිම්බය ගැන කතා කරන්න වෙන්නේ. ඒ හේතුන්ට අයිති නැති හේතු තුළ නොතිබුණු එහෙත් හේතු නිසාම පෙර නොතිබීම හටගත්ත ඒවගේ මේ හේතු එකක් හෝ ඉවත්වුණුත් ප්‍රතිබිම්බේට පවතින්න බෑ. හේතු ඇති කල්ලීම හටගන්නවා හේතු එකක් හෝවෙෙන්වුණුත් ප්‍රතිබිම්බය නිරුද්ධ වෙනවා. එතකොට ඔබට කන්නාඩිය ළඟට ගියහාම පේනවා ඇත්ති මෙන්න මේ හේතු නිසාම පෙර නොතිබීම හටගත්ත පෙර නොතිබීම හටගත්ත ඡායාමාත්‍රයක් ප්‍රතිබිම්බයක් හැබැයි ඔබ ඒ ප්‍රතිබිම්බේ දිහා බැලුවේ එබඳුනයායකින් නෙමෙයි ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බය හැටියට හේතු නිසාහට ගත්ත පලධර්මතාවයක් හැටියට දකින්න ඔබ සමර්ථ වනි නේ. ඔබ කොහොමද කන්නාඩිය දිහා බැලුවේ ප්‍රතිබිම්බය ඇසුරු කළ කොහොමද ප්‍රතිබිම්බය දිහා බලාගන ඔබ හිතුව කිව්වා කළා මනෝකර්ම වාකර්ම කායකර්ම. මොනවද ඔබ හිතුවේ තමන්ගේ කය පිළිබඳව ඒ කයේ ලස්සන අවලස්සන පිළිබඳව හිදවා. මගේ කොන්්ඩෙ ලස්සනයි මුණ ලස්සනයි ඇස් දෙක ලස්සනයි ඟ ලස්සනයි කියල බැලවා හිස්සර වගේ න මේ දැන් කොන්ඩ සුදුවෙලා දත්තික හැලි ලහම රැලි වැටිලා ඇස් ගිලිල කියලා කිසියම් දෝමනස් සහගත බව කනුත් එ දෙෙස බැලුව දැන් ඔබ ඒ හයගැන ලස්සනාව ලස්සන ගැන කතා කලා ඒ වගේ මේ කයේ ලස්සන වැඩි කරගන්න නැති ලස්සන ඇති කරගන්න ඔබ කයත් එෙක්ක කටයුතු කළා කොන්ඩෙ ලස්සනට පීරුවා මූුණ ලප කැලැල් වෙෙන් අවශ්‍ය දේවල් තවරලා ඒ සකසගන්න ක්‍රියාවකට ගියා දැන් ඔන්න ඔබ හිතන බව කියන බව කරන බව ඇසුරේද කුමක් දෙස බලාගන ද සෙවනැල්ලක් දෙස බලාගන ප්‍රතිබිම්බයක් දෙස බලාගෙන ඔබ එතකොට බලලා තියෙන්නේ ප්‍රතිබිම්බයක්ද ප්‍රතිබිම්බයක් පේන තැනක ඔබ ඇසුරු කරලා තියෙන්නේ ප්‍රතිබිම්බයට අයිති නැති දෙයක් පිළිබඳව අපි කිවා හේතුවට අයිති නැති හේතු තුළ නොතිබුණු එහෙත් හේතු නිසාම පෙර නොතිබීම හට ගත්ත කියන වචනය හෙත් දැන් ඔබ ප්‍රතිබිම්බය ඇසුරු කරලා තියෙන්නේ මගේමයි මමමයි මාවමයි පේන්නේ කියන තැනකින් නම් පටිච්ච සමුපපාදය අවි්‍යාපච්චයා සංකාරා කාය සංකාරය වචී සංකාරය මනෝ සංකාරය අවිද්‍යාව මත මකද්ද අවිද්‍යාව මෙ නිදර්ශනය තුළ ඇත්ත නොදන්නාකම ප්‍රතිබහිම්බේ ප්‍රතිබිම්බේ හැටියට නොදැන ප්‍රතිබිම්බය කය හැටියට තම රූපේ හැටියට වර්ධවාගන තියෙනවා. එ වරදවාගත්ත නිසයි කය පිළි බඳව ලස්සන අවලස්සන හිතන්න ලස්සන අවලස්සන ගැන කතා කරන්න ලස්සන අවලස්සන ගැන කටයුතු කරන්නට මේ ක්‍රියාවල්වලට එන්න පුළුවන් වනේ එතකොට අපි බැලුවොත් අපි හොයන තැනටර්ථය අපි දකිනව යමක් හැබැයි දකිනදේ දකිනවා විතරයි. අල්ලන්න බෑ ඒ පේන දේ අල්ලන්න ගියවොත් කන්නාඩී අත ගැටෙන්නේ පේනදේ ඉමල බලන්න ගියොත් කන්නාඩිය නාසේ ගැටෙන්නේ පේනදේ දිවගාල බලන්න ගියොත් දිව ගැටෙන්නේ කඩිය පේනදේත් එක්ක කතා කරන්න ගියොත් එක කරන්නත් බෑ එනම් පේනවාම විතරයි නවම විතරයි. හැබැයි ඔබට පේනදේ ගැන හිතන්න පුළුවන් වුණා. පේන දේ ගැන කතා කරන්න පුළුවන් වුණා. පේනදේගැන අතින් පරිෂ කරන්න පුළුවන් වුණා. එකන්නේ ඔබට පෙනෙනවා විතරක් නෙමෙයි පෙනෙන දේ අල්ලලබලන්න බලන්න දිවගාල බලන්න කතා කරන්න හිතන්න පුළුවන් දෙයක් බවට පත්කරගෙන තියෙනවා. සැබවිම එසේ කළ හැකිද. ප්‍රතිබිම්බේනම් පේන්නේ ප්‍රතිබිම්බය පේනවම විතරයි පේනවා විතරයි. අල්ලල බලන්නත් බෑ ඉල බලන්න දිවගාල බලන්න කතා කරන්න බෑ හිතනවනං හිතන්න පුළුවන් හේතු ඇතිකල්හි පෙරනොතිබීම හටගත්ත ඉතුරුවක් නැතුවම අවසංවෙන හේතු ඇතිකල්ලී හටගත්ත හේතුන්ගේ බිඳීමෙන් ඉතුරුවක් නැතුවම අවසංවෙන. අතීතයෙන් මෙහාට විල්ලත්නේ මෙතනින් අනාගතයට යන්නෙත් නෑ. උන ගැවුරු ධර්මතාවයකට අර්ථය මතු කරගන්න පුළුවන්. හැමැයි අපට ඒක ධර්මතාවයක්වත් ආවිනේ අපට මතූනේමකක්ද තිබිම්බෙන් දැක්කේ තමංව තමන්ගේ කය හේතුනිසා හට ගත්ත පලයක් නෙමෙයි පලය දැක්කේ හේතුවට ලංවෙන්න අල්ලල බලන්න ඉඹල බලන්න දිවගාන්න පුළුවන් භාවකින් හම්බ වුණා එකන දැකීමෙන් අවසං වුණ නේ අවතවත් කායිකවාජසික මානසික සකලවිද ක්‍රියාකාරකංවලට යන්න පුළුවන් වුණා. දැකීමෙන් අවසං වුණේනේ. ප්‍රතිබිම්බය ප්‍රතිවිම්බය හැටියට දැක්කනම් හේතු ඇතිකල්ලිහි හටගත් හේතුවට අයිති නැති හේතු තුළ නොතිබුණු පරනො තිබීම හට ගත්ත බවකින් ඇත්ත දැක්කනම් දකිනවා හැර වෙන කරන්න පුළුවන් දෙයක්නෙ දෙකීමෙන්ම අවසංවෙන් ටෝන මෙල මේ සමාන අරථයකටයි අපි එහැරූපේ චක්කුවිඤ්ඥානය කියන තැනින් දෙැකීම පිළිබඳව කන සබ්දය සෝතවිං්ඥානයේ ඇතිතැන ඇසීම නාසේ ගන්දයේ ගානවිංජානය දිවරසය ජිවහාවිඤ්ඥානය කය පහස කායවිඤ්ඥානයේ ඇතිතැන ඇතිිකල්ලි දැනීම මන දම්ම මනෝවිං්ඥානයේ ඇතිකල්හි දෙනගැනීම දැන් දැකීම ඇසීම දැන දැන ගැනීම කියනකොට මෙන්න මේ නිදර්ශනයට අනුරූපීව කල්පනා කළොත් එක බාහිර භෞතික වූවක් නොවෙයි. එහැත් ත්‍රූපයක් චක්කුවිඤ්ඥානයත් ඇතිකල්ලි දැකීමක් වෙනවා. එහැත් ත්‍රූපයක් චක්කුවිඤ්ඥානයත් ඇතිකල්ලි තෙලුත් තිරයත් දැල්ලත් ඇතිකල්ලි ආලෝකයක් තෙලුත් තිරත් දැල්ලත් ඇතිකල්හි ආලෝකය ආලෝකය තෙල්වත් තිරේවත් දැල්ලවත් නමේ. හැබැයි තෙල්තිරේ දැල්ල නැතුව අලෝකයේ හටගන්න විදිහෙකුත් නේ එහෙනම් අපිට මේ දකිනවා කියන තැනට දැකීම දැකීමකින් අවසන් වෙන්න නම් අර ප්‍රතිබිම්බේ හමුණ වගේම පෙරනොතිබීම හටගත්ත ඉතුරුවක් නැතු අවසං වෙන අතීතෙන් ආපුදයකුත් වෙන්න බෑ අනාගතයට යනදයකුත් වෙන්න බෑ. හටගත්තැන හටගත්දේ නිරුද්ධ වෙන. ධර්මතාවයක් මුණගැහුණුත් දැකපුදේ අල්ලන්න බෑ දැකපුදේ ඉඹලබලන්න බෑ දැකපුදේ දිවගාල බලන්න බෑ දැකපු දේත් එක්ක කතා කරන්න බෑ. දැකපු දේ ගැන හිතන්න බෑ. හිතන්න පුළුවන් පෙරනොතිවීම හටගෙන ඉතුරුවක් නේතුවම නිරුද්ධ වුනා කියලා. උදයත් ප්‍රයත් පිළිබඳව හිතන්න පුළුවන්. ඊට වැඩියයමක් හිතන්න බැයි. දෙකීමෙන් අවසා හැබැයි අපිට දැකපු දේවල් තියෙනවා. දැකපු දේවල් අල්ලන්න පුළුවන් දැකපු දේ ඉම්බල බලන්නත් පුළුව දැකපු දේ දිවගාල බලන්නත් පුළුවන් දැකපු දේක කතා කරන්නත් පුළුව දැකපුදේ පිළිබඳව ලස්සනාව ලස්සන හොඳ නරක හිතහිතා ඉන්නත් පුළුවන්. කෙන අපට දැකීම දැකීමකින් අවසං වෙන්නේ නේ දැකපුදේ අනෙක් ආයතන වලිනුත් පරිහරණය කරන්න පුළුවන් භවකින් නං හම්බ වෙන්නේ දිිට්ටේ දිට්ටමත් තං නෙ. සුේ සුතමත් මුතේ මුතමත්තං විඤ්ඥාතය වි්ඥාතමත්තං නෑ හරි නැති බව ඇත්ත එක රහතන් වහන්සේට ලැබෙන් ඕන අදකීමක්ම හැබැයි ඒකට කිසියම් අර්ථයක් නැත්ත ඒ සත්‍යයට අනුව ඒ මාර්ගයට අනුව යන පූර්ුව ප්‍රතිබදාවක් වත් හම්බ වෙන්න විදිහක් නේ. හම්බ වෙන්න නම් ප්‍රතිපදාවක් නෙතත් පූර්ුව ප්‍රතිපදාවක් වත් හම වෙන්න නම් මෙතන්ට යම් අර්ථයක් ධර්මය තුළින් චතුරාරිත් සත්්‍යයට ගැලපෙන් ඕන එක රාගදේශ මෝහ අදංග විස්කම්බන සමුච්චේද ත්‍රවිධ ප්‍රහාණයට යන්න පුළුවන් වෙන්න ඕන එවිතරක් නෙමෙයි පටිච්ච සමුපාද ධර්මතාවයට දුකත් දුකහටගන්න විදිහත් නිර නිරෝධය ලබන පිළිවෙතත්. පිළිබඳව ගැඹුරු දර්ශනික මඟ පෙන්වීම මේ තුළ මතු කරගන්න පුළුවන් වෙන්ට ඕන එනම් අපි හැරූපය චකුවි්ඥානය කන්නාඩියත් බෞතිකරූපයත් ආලෝකයත් කියන තැනට සමකරල ගත්තත් පේනවා කියන්නේෙම කක්ද මෙතන තමයි සමහර වෙලාවට ඔබ මා සමග එකඟ නොවෙන තැන මේ අදහසත් එක්ක ගැටන තැන එක ඔබේ වගකීමක්. හැබැයි අපි ඔබෙන් ඊට කලින්ම විමසනවා ඔබට පුළුවන් මේ මොහොතෙත් ඇත්තටම දැකපුදේ සිහි කරන්න පුළුවන් කියන බවක ඉන්නවානී ඔබ හොඳයි දැන් ඔබ එන කොට දැක්ක දේවල් ගැන සහිකළොත් දැන් ඔබ සිහිකරගන්නේ මොනවද ඒ ඒ තැන්වොල තිබුණු ඒ මාහිර භෞතික දේ සිහිවෙනවාද ඇ එහැට ගැටනු රූපය චක්කු විඤ්ඥානය සිහිවෙනවාද හේතු ටික සී කරගන්න බේ. හේතු ඇතිකල්ලී හටගත්ත පලය ඔබට දැන් සී කරගන්න පුළුවන්. ඇත්තටම දැකපු දේ සීකරගන්න පුළුවන්. මකද්ද දැන් ඔබ සී කරගන්නේ. ඒක මුලාව අවිද්‍යාවයේදි ලතියෙන්න්න පුළුවන් නිරවුල් කරගන්නඩ යන්න පායික පාරට දෙැන් බලන්න ඔබ සිහිකරගන්නේ මොකන්ද කියල මකන් ඔබ සිහි කරගන්නේ ඔබ ඔබේම සිතුවිලි සිහිකරගන්නවා නෙවෙයිද ඔබ ඔබේම වේදනා ස්ඥා සිතුවිලි අරමුණු කරගන්නවා අනෙමේයිද? දැ අතීතයේ එනකොට දැකපු දේ කියල සිහිකරගන්නේ අතීත වූුවක්ද නෑ දැන් හිතේ උපදින සිතු විලිටිකයි ඔබ උපද වන්නේ එතන තිවිච්ච මෝඩකම මෙතනත් ඒ විදිහෙන්ම යෙදෙනවා කන්නාඩිය පතිබිම් බේළඟ ඔබ බැලුවේ ප නොතිබීම හට ගත්ත ඉතුරුවක් නැතුවා වසං වෙන දර්මතාවයක් නෙවෙයි. ප්‍රතිබිම්බේ ඔබ දැක්කේ ඔබ හැටියට මමමයි මාවමයි මගේ ආත්මේ මයි පීන. එනිසානි තමන් ගැන හිතන්න ගත්ත කියන්න ගත්ති කරන්න ගත්තේ දෙැන් දකින ැන දකින තැනදිත් මුලා වෙලා දැක් සිහි කරන තැනදී මොනවද සිහිකල තමන්ගේම සිතුවිලි. දැ සිතුවිලි අරමුණු කලා සිහි කළ. සිතුවිලි අරමුණු කරලා සිතුවිලි සිහි කරලා ඒවදිහා බලන්නේ මොනව කියලාද. එන කොට හම් වෙච්ේවා. ැකපු කෙනා එනකොට දැකපු දේවල් අන්න දැන් ඔබට හම්බවෙලතියෙන කෙනෙක් දෙයක් දේවල් නෙමෙ ඔබේ සිතේම හටගත්ත සිතුවිලි දැයි මේ අර්ථේ ටිකක් ගැඹුරුයි ඉත්්‍රිකක් විමසා බලන්න මොවද දැම්මං එනකොට දැක්ක කියලා මම සිහිකරගත්ත දේවල්. ඉහෙත් තියන දේවල් සිහිකරගත්තද මම මගේම සිතුවිලි අරමුණ කලාාද කියලා. ඔන ධර්මයක තවාරතයක් මතු කරගන්න පුළුවන්. ධර්මය තුළ ඔබ ඉගෙනගත්තා රූපය දකින්න බෑ අනිදස්සනයි අරමුණු කරන්නත් බේයනාරම්මනයි කියලා එහන් දැන් ඔබ රූපයේ අරමුණු කරනවා කියලා අරමුණු කරලත් තියෙන්නේ රූපය නෙමයි අපට රූපේ හම්බවෙල නෑ කවදාවත් රූපය හම්බ වෙනවා කියන රැවටෙන තැනක අපට හම්බ වෙලා තියෙන්නේ රූප සංඥාව සබ්දය හමුවෙලනේ අපට සබ්ද සං්ඥාව හමුවෙලා තියෙන්න්නේ ගන්දේ හමුවෙලනේ අපට ගන්ධ සං්ඥාවයි හබ වෙලා තියන්නේ. රසේ හමුවෙලනේ රස සං්ඥාවයි අපට හම්බ වෙලා තියන්නේ පොට්ටබ්බේ අපට හමුවෙලනේ පොට්ටද සං්ඥාවයි අපට හබ වෙලතියෙන්. කන්නාඩීළඟ අපට හම්බවුණ ප්‍රතිබිම්බය සඥ්ඥාවක් බඳවි හැබ සංඥාව අපි භාරගත්තේ මාහිර භෞතික කය හැටියට. අපි රූපය අයි කියල වර්ධවාගත්ත තැන ඒ වැරදි දැක්මට ආපු තැන තිබුණේ රූපනෙවෙ රූප නොවන්නා පතිබම්ම යක්ඥායාවක්. චක්කු විඤ්ඥානය ඇතිකල්හිත් චක්කු සම්පස්සයෙන් හටගන්න වේදනා සං්ඥා ඇතිතැනයි අපි දකිනවා සෝත ස්පර්සියෙන් ගාන ජිව්වා ඉස්පර්ෂයන්ගෙන් හටගන්න වේදනා සං්ඥාවන් දිහා බලලනං අපි වැරදි හෝ නිවැරදි තීන්දු තීරණ ගන්නේ ටිකක් හිතල බැලුවොත් යංවේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති අපි හිතල තියෙනෙම සංඥාවට සංඥාවදිහා බලාගනමයි හිතල තියෙන් ප්‍රතිබිම්බේ දිහා බලාගන මයි හිතල තියෙන්නේ හැබැයි හිතපු විදි හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ප්‍රතිබිබ ප්‍රතිබිම්බේ හැටියට හටගත්ත විදිහත් නිරුද්ධ වන විදිහත් බැලුවන ඒ හිතපු විදිහ හරි ඒකට යෝනිින් සෝ කියන්න පුළුවන් හැබැයි ප්‍රතිබිම්බේ රූපයයි කියල හිතාගත්තනම් මමයි මගෙහි කියල හිතාගත්තන අත ඔලුවට ගියානම් කොන්්ඩි පීරන්න ගත්තන මුණ ඇඳුම හදන්න ගත්තන ප්‍රතිබිම්බේ නෙමේ ඉද කළ තියෙන්න්නේ ප්‍රතිබිම්බේ ඇති තැනක කයක් පිළිබඳව වරදවාගෙන තියන වැරදිමනසිකාරයක් වැරදි සංකල්පයා ඒකට කියන අයෝන නිසෝමන සිකාරය කියලා. එනම් හරියට හෝ වැරදියට හෝ හිතනවා කියන එක සංඥාවට අනුව පවති නෝ. අපි ඒත් අරම්ම ඒක ගැඹුරුවට කියන්නේ නෑ. මොකද අපිට බෙදාගත යුතු ධර්ම විපාක ධර්ම විපාකයට කර්මරැස් කරන්න පුළුවන් කියලකිවොත් එක ධර්මයක් නෙමේ ඒකා ධර්මයක් වෙනවා එහෙත් අපට සංඥාවට විතර්ක කරලා සංඥාවට විතර්ක කරලා කර්මයට නිමිත් අක් හදාගන්න පුළුවන් චේතනාහම් භික්හවේ කම්මා එතන කම්මංකිව්වේ කායකර්මවා කර්ම මනෝ කරම නෙමි කර්මය චේතනාකර්ම චේත සිකකර්ම කියලා දෙපැත්තකට යනු. මෙතන ජේත සිකකම්ම චේතනා කර්ම කියන්නේ එතන එහාට චේත ඉත්වා කම්මංකරෝති කායනවාචායි මනසා කයිං වචනයෙන් හිතින් කරන්නේ හිටං හිතල මොනවට අනුව හිතලද හදාගත්ත නිමිත්තට අනුව හිතල නිමිත්ත හැදුවේ සං්ඥාවට අනුව හිතල මේක තමයි සසර මේක තමයි පටිච්ච සමුප්පාදය දුකක්ත් දුකහටගන්න විදිහත්. එක නැවැත්මත් එතනමයි. නිරෝධයක් එතනමයි. එහනම් දැන් ඔබටිකක් කල්පනා කරලා බලන්න එහෙම නං අපි හිතාගන ඉන්නේ හැ තියෙනවා එහ ඉදිරියේ තියෙන දේවල් පේනවා. ඇහැ තියෙනවා ඉදිරියේ ඉන්න අය පේනවා. එහෙමනම් පෙනීමෙන් අවසංකරන්න පුළුවන්ද. පේනදේ අල්ලල බලන්නේ බලබලන්න දිවගාල බලන්න බැරිද. එක වෙන්න පුළුවන් ධර්මතාවයක්ද. එහෙනම් මේ පේනවා කියන තැන පෙරනොතිබීම අටගත්න හේතු නිරුද්ධ වෙන කල්හි ඉතුරුවක් නැතුවම අවසං වෙන මේ ආධ්‍යාත්මික ධර්මතාවයක් නම් පේනව කියන්නේ ඒ පේන රූප සංඥාවට අනුවනං හිතන්නේ විතර්ක කරන්නේ ආපහු නැවත නැවත සිහිකරනවා කියලා සිහිකරගන්නේ දැකපු දේවල් නම් නැවත අරමුණු කරලා තියෙන්නේ රූපය නෙමෙයි රූපය අරමුණු කරන්න බෑ රූපය අනාරම්ම නයි කියලකිව්වට වේදනා සංඥා සංකාරනාරම්ම නයි කියලකි වෙන එවාරමුණු කරන්න පුළුවන්. එම දක්කින්න පුළුවන් හැබැයි අපි වෙන දෙයක් දැකලා වෙන දෙයක් ගැන හිතන කියන කරන ක්‍රියාව කන්නාඩිය ලඟින් අපේ ගැෙන ගන්නවා. එහෙනම් ඔය ධර්මතාවයට අනුව ටිකක් හොයන්න වැැලුවොත් පේන එහෙන දැනෙන දනගන්න තැන පිළිබඳව ඔබට ඒ බඳුම දර්මතාවයක් හොයා ගන්න පුළුවන්. එතකොට ඔබට නිසකයි එම් දැකීම දැකීමන් අවසංකරන්න පුළුවන් චක්කු සම්පස්සයෙන් නං චක්කු සම්පස්සජා වේදනා චක්කු සම්පස්සජ සඥ චක්කු සම්පස්සජ සංචේතනා වේදනා සඥා සංකාර හටගන්න චක්කු සම්පස්සයෙන්නම් චක්කු සම්පස්සයේ පවතින් හැත්රූපයක් චක්කු විඤඥානයක්ත් ඇතිකල්ලින හැත් තරූපයත් චක්කු විං්ජානයත් මේ තුන් දෙනාට බොහෝ වෙලාවක් පවතින්න බෑ අපි කිවෝත්ත හැටයි රූපේටයි වෙලාවක් තියෙනවා කියලා එත් සිතකට චිත්තක්ෂණය බොහෝමනබෝ වෙලාවක් මේ තුන් දෙනාට එකතු වෙලා ඉන්න පුළුවන් එනන් චක්කු සම්පත්සයට විනාඩිග නං ඉන්න බෑ චක්කු සම්පස්සේ නොපවතින තැනක වේදනා සඥා සංකාරයට පැවැත්මකුත්නේ එහෙනම් එහැයි රූපයයි චක්කුවෙන්්ඥානයයි ඇතිකල් හි නං චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ ඇතිකල් හි නං වේදනා සඥ්ඥා සංකාර තෙලුත් තරයත් දැල්ලත් ඇතිකල් හිී නං ආලෝකය තිරය දැල්ල නැතිතැනක ආලෝකයට නිමේශයක් වත් පවතින්න බෑ හේතු නැතුව රැඳන්නේනේ පවතින්නේිනේ එනම් වේදනා සංඥා සංකාරයට පවතින්න බෑ ඉස්පරිසියෙන් තොරව ඉස්පරිසියට පවතින්න බෑ මේ තුන්දිනාගේ පැවැත්ම නැතිතනක දැන් ඔබ දකිනකොට දැක්කෙම කක්ද දැන් දැකපු දේවල් කියල සිහිකරගත්තෙමකක්ද දැකපු දේවල් කියල දැන් සහිකරගත්තෙම කක්ද ඔබට දැකපු දේ බාහිරෝවත් ආධ්‍යාත්මිකවත් සිහිකරන්නමැ මකද රූප සංඥාව චකු සම්පස්සේ ඇති කල්ලෙ. දැන් ඔබ එනකොට දැකපු දේ කියල සිහිකලේ රූපේවත් රූප සංඥාවවත් නෙමෙයි නම් රූප සං්ඥාවක් කටගන න ජකු සම්පස්සයක් තියෙන් ඕන්න. එහෙනම් දැන් ඔබ කුමක් සිහිකරගන ද රූපයක් ගැන හිතුේ දැක දෙ දැකපු කෙනෙක් ගැන හිතුේ මුලාව කුච්චර දුර යනවද. වැරැද්ද කුච්චර ගැඹුරට ගිහිල්ලද. දැන් ඔබට පුළුවන් කමතියෙනවා මෙන්න මේ ධර්මයට අරථයක්. හොයාගන්න එක කාටවත් හොයලා දෙන්න බෑ ඒකට පුංචි මඟ පෙන්වීමක් විතරයි කරන්න පුළුවන්. හිකිච්චංතත් පංක්කාතාරු තතාගතා බුදුරජාණන් වහන්සේටත් බෑ අපි එක්කයි යන්න නිවනට ඇදගෙන යන්න බෑ උන්වහන්සේටත් පුළුවන් මග පෙන්ව ීමක් කරන්න විතරයි තුම් මේ හිකිච්චං ක්‍රියාව නුඹලා සතුයි අප මේ බඳුන් නිදර්ශනයක් අරගන ඒ අනුව යමින් සිත නුවන මෙහෙවොත් ඔබට යමක් හොයාගන්න පුළුවන් එහනම් දකිනවා කියන්න මකදද පේනවා කියන්නමකද්ද එහෙනවා දැනෙනවා දැනගන්නවා කියන තැන බාහිරයේ බෞතික දේ හමුවෙලා නෑ නේද මේ ඇතුළත ම හටගත්ත දර්මතාවයක් හම්බ වෙන තැනක නේද මේ සිතන කියන කරන ක්‍රියාකාරකම්වලට බැහැගෙන තියන්නේ එතන විංකරගන්න බලන්න චේතනා හම් වික්කවේ කම්මං චේතසික කර්මය චේතනා කර්මය වෙනම ගන්න එද එකක් කොටගන්න එපා එදක එකක් කොට ගත්තොත් විපාකය විපාකයෙන් අවසන් නොවී විපාකයෙන් කර්ම හැද වෙනවා ඒම වනොත් අපි කාටවත් මිදන්න බෑ මිඳනු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාත් ලෝවිරාජමානව වැඩඉන්න බෑ එහම වෙන්නේිනේ නිසා විපාකයේ විපාකයෙන් විංවෙන විදිහකින් බලන්න. ඒකට නැවත නැවතත් ප්‍රතිබිම්බේ නිදර්ශනය කරගන්න. ප්‍රතිබිම්බය ඇති තැන වරදවා ගන්නත් පුළුවන් නිවැරදි චින්තනයකට යන්නත් පුළුවන්. නිමිති පිහිටන වැරදි චින්තනයට යන්නත් පුළුවන් නිමිති නොපිහිටන ඉතුරුවක් නැතුවම අවසංගනා කියන නිමිත්තක් ඉතුරු නොවෙන නිවැරදි චින්තනයට යන්නත් පුළුව. අපි ගැඹුරෙන්ම කතාකුලො දියෝනිුසෝ වනසිකාරය යෝණුසෝ වනසි කාරය කියන වචන දෙක නතරවෙන්න නොතන අපට උන්වහන්සේ වදාළේ චක්කුුණාරු පංදිස්සා නිමිත් අක්ගාහි හෝති නානු භ්‍යංජනක්ගාහිී හෝති නිමිති අනු නිමිති ගන්න එපා කියලා වරදවාගන්න එපා ඒකිවේ සංඥාට ගන්න එපා කියනක නමි ඒක ධර්මතාවයක් විපාකයක් හිතලගන්නේ නිමේ නිරායාසයෙන් හටගන්න ධර්මතාවයක් තියෙනවා ආයාසයෙන් හටගන්න ටිකක් තියෙනවා. හැම මොහොතකම අපේ අත්දැකම්මි. දැන් ඔබ මේ මොහොතේ බොහෝම නිහඬව කිසිදු අපේක්ෂාවකින් තොරව හිටියොත්. දැන් ඔබට කනට ශබ්ද ගැටිනවා කනට ශබ්ද ගැටිලා සෝතස් පරිසියෙන් එහනවා එහෙනවා නිරායාසයෙන් වෙන ටික එබැ ආයාසියෙන් ටිකක් කරගන්නු එහෙනහට හාමුදුරුවන්ගේ හාමුදුරුව වන කියනවා පිටිගල හා මුදුරුව බන කියනවා දැන් ඒටි නිරායාසයෙන්ා පු්ටික නමේ ඇස්සීම නිරායාසයෙන්ගෙනවා ඇසීම නිරායාසයි ඒක වූමනාවක් ඕොනෙනේ කැමැත්තව නනිනේ පුරාණ කර්මඒට අනුව ප්‍රසාධ පිහිටල තියෙනවා සබ්ද ගැටෙනකොට විපාක හිතත් විපාක හිතේ සිතුවිලිත් පහළ වෙනවා ඒක ටආයාසයක් ඕනෙ නේ හැබැයි සබ්දය බන සබ්දය හාමුදුරුවන්ගේ හාමුදුරුව පිටිගල හාමුදුරු මේ විස්තරටික ඒ කණට හෝ කණට ගැටිච්ච සබ්දේයට හ සෝත වි්ඥානයට ෝ සෝත ස්පර්ශයට හෝ වේදනා සඥාවන්ට අයදදී නෙමේ හිතල හිතල ගත්ත ටික එක අවස්ථාදකක් ඇති. චේතසික චේතනා. හිතල ගත්ත දේ වල්ලේවා. ඇසීම පනීම දැනීම මෙස්යල් නිරායාසයි. දිවට යමක් ගැටෙනකොට ජිවාවි්ඥානය හිපදිලා ජිවහා සම්පස්සෙන් රසයන්. දැනීමක් වෙයි ඒ අඹවෙ එක මිදිවෙන්නේ එක චොපලටවෙන්නේ. තමන් දන්න තොරතුරුටික හිතල ගන්න ටික එතනදිත් විශේෂිතාවයක් තියෙනවා ඒ හිතනවා කියන තැන යෙදන්නෙත් අපි දන්න තොරතුරුටිකක්මයි ඒකයි මුල්ටික විපා කයිු කියන්නේ. අපි හිතමු දැන් ඔබේ එහැට රූපියයක් ගැටිල චක්කු විඥානය ඉපදිල චක්කු සම්පස්සයෙන් වේදනා සඥා පහල වෙලා සංඥාවට පිටිගල හාමුදුරුවු කලා හිතල පිටිගල හාමුදුරු කියෙලා දනගෙන තියනවා ඔන විඤ්ඥානයටාව. දෙන් අපි හිතමු අපි කවදාවත් අපි දැකල නැති මේ මනුස්්‍ය වාසයෙන් ඇත අපිරිිකානු මහ වනාන්තරයෙක් හිටපු ගෙනයවුත් මෙතන්ට එයාටත්තේ හැතියනව ඇහැට පේනරූ පේ තියනවා. චක්කු විඤ්ාය උපදිනවා චක්කු සම්පස්සයෙන් වේදනා සඥා පහළ වෙනවා එකනෙ දකිනවා එයාට එන වද පිටිගල හාමුදු රෝ කියන දහසා පේනව කියන තැනට වෙනකං අපි හැමෝටම සවානයි පේන දේට හිතනව කියන එක හිතල දැනගන්නවා කියන එක අරයන්ට පිටිගල හාමුදුරුව කියලා තොරතුරුටිකක්නේ. අතීතයේ එකතු කරගත්ත දැනුමක් සංකාරයක් න විපාකයක් නේ එනිසා යාට පේනවා කවුරු හරි ඉන්නවා කියල අලුත්නිමිත් කදාගනි හමුතු සතෙක්ක න්නොවා කියලා. හැබැයි ඔබට ඒ පේනටිකම පිටිගල හාමුදුරුව කියල හිතල පිටිගල හාමුදුරුව කියලා දෙැනග නැත්ේ. දැන් ඔබට කරන්න පුළුවන් ටිකයි ඔහුට කරන්න බැරිවුනියයි. ඔහුගේ ක්‍රියාව අතර මගින් අතර වන කෝමද. අන්න අපි හැමතිසේම සිහිකරලා තියෙන්නේ අතීත තුරතුරු ටිකක්. අපි පෙර වරදවාගත්ත දේක වරදවාගත්ත සලකුණු මෙතන්ට ගැලපුේ එනිසා පිටි කල හාමුදුරුව කියලා දෙන ගත්තා. අපි කියම ජේතිසික කර්මය කියලා දැන් පිල හාමුදුරෝගෙන ස්ථාරම්මනයක් කර ගන්නත් පුළුවන් අපි හාමුදුරුවන්ට කැමති ඉස්නාාරම්මනයේ සැපවේදනාව උපදිනවා සැපවේදනාවට ඇලුම් කරනවා ලෝබේරාගේය ලෝබෙහය ඇති තැන අදත්තාදාන කාමමිත්‍යචාර කාය කරම මුසාවාදවා කර්ම අභවිද්‍යා පිටිගල හාමුදුරුවන්ට අපි අක්ක මඇැති අපි කැමතිනේ අනිස්ථාරම්මණයක් අනිස්ථාරම්මන දුක්වේදනාව දුක්වේදනාව ගැටෙනවා පටිගේ දේශය ද්‍රේශයේ ඇතිතැන ෆ්‍රාණගාතකාය කර්මය පිසනාවාච පරුසාවාචවා කර්ම දෙක ව්‍යාපාදමනු කර්මය පිටිගළ හා මුොරුවන්ට අපි කැමතිත් නේ අක මැතිත් නැහ ඉටපුවාාවේ අපට මොකු මධ්‍යස්ථයි මධ්‍යස්ථාරම්මණයක් මද්‍යස්ථා රම්මණනය අදුක්කමසුක වේදනා අදක්කමසුක වේදනාව මෝහයේ මුලාව. මෝහයේ ඇති තැන කාය කර්මනයවා කර්ම සම්පප්පලාප මිච්චාදිට. සාුර්ම පත දසාකුසල කරම පත ඇති තැනක තිවුුණු කටුකු දුක්කු විපාකා අපේක්ෂා කළයුතු. දැන් පිටිගල හා මුදුරුවන්ට සාපේක්ෂකව හිතන්න පුළුවන් ඔයා කුසල පැත්ත. පිටිගල හා මුදුරුව ඉන්නවා කියලා ඉස්සර හා ධර්මාසනය ඉන්නවා කියලා බලබලා පිටිගල හා මුදුරුව පේන තැනතියෙන්නේෙ දෙ තිස්කුණුපය තරමහාදාාතුවා එක නත්‍යයි ඒ දුකයි ඒ නාත්මයි කියල අසුබේට ති ලක්ෂණයට වඩන්න පුළුවන්. පිටිගල හා මුදුරුව වෛරනැත්තෙක් වෙත්වා තරා නැත්තෙක් වෙත්තුවා දුක් පීඩා නැත්තෙක් වෙත්තුවා සුව පත්ෙත්තුවා කෙළ මෛත්‍රයේ වඩන්න පුළුවන්. පිටිගල හා මුරුව නිදුක් වෙත්තුවා නිරෝගය වෙත්තුවා සුවපත්වෙත්වා කෙළ කරුණාාව වඩන්න පුළුවන්. නැ වාකුසල් මේ නික් කුසල්ලි හැ නිර්වාණගාම නිර්පති පදාව නෙවෙයි. අවිද්‍යාව මතම ගොඩනැගුණු පුඥ්ඥාමී පු්ඥාබිස් කර්ම සංස්කාර. එව නිවනට හේතුවෙනඒව නිමේ. පිටිගල හාමුදුරු ඉන්නවා සත්යින්වා පුද්ගලයක් ඉන්නවා කෙනෙක් ඉන්නව දෙයක් තියනවා කියලා ගත්තොත් දැකීමෙන් අවසන්නේ. ඇසීම අවසන්නේ දැනීමෙන් දැනගැනීමෙන් අවසන්න ඊට සාපේක්ෂක වෙන්න පුළුවන්. එනම් අපි සක්කාය දුෘෂ්ටියය දුරුකිරීම නං අපේක්ෂාව පළමුකොට. ඔතන අතේරල යන්න පුළුවන් පාරත්තියයිද. ඔයටිකට අර්තය හොයාගන්න නැතුව මගක් පිළිවෙතක් හම්බවෙයිද. මොහතක් කල්පනා කරලා බලන්නකු. අපි හාපු ධර්මය තුළ ඒ මර් අපට ගන්න පුළුවන් වුණාද කියලා ඒ මරතයක් හම්බනූනේ අපි අරතයේ නොහපු නිසාද එහෙ මාරතයක් හොයන්න පුළුවන් දහමක් හසුනේ නැති නිසාද ඒ අපි කාටවත් දසාරෝපණයක් කරන්න බේ මම මගේ අර්තය සකසාගත යුතු වෙනවා මගේ මග පිළිවෙත වෙන කෙනකොට බාර දෙන්න බේ මගේ නිවන මගේ විමුක්තිය තව කෙනෙක් හදලා දෙන්නේ නේ මාවිසින් මහදා සකසාගත යුතු වෙනවා අවබහෝධ කළ යුත්තක් වෙනවා හනිසාබ මුොහොතක් මේ ගැන හිතන්න මේ අවුරුද්දෙ මෙන්න මෙතනින් අර්ථයක් මතු කරගන්න වැැලුවොත් ඔබට හම්බවේවි එහනම් දැකීම දැකීමෙන් අවසංකන්නේ මේ බඳු අර්ථයක් එදෙන තැනක නේද. එහනම් එබඳු අර්ථයක් ඇති තැනක වරදවා හිතුවොත් නේදමී කියන්න කරන්න හිතන්න පුළුවන් ලෝකයක් හම්බ වෙන්නේ එනම් ලෝකයක් හම්බ වෙනකොටම එක නිස්සරහ කෙනෙක් ඉන්නවා දෙයක් තියෙනවා කියලා හම්බ වෙනකොටම ඉරහඳ තාරකාඇල දුළ ගංගා ගහ කොළ වෙල මල් සතා සිවපාව දෙවියෝ බ්‍රක්්මියෝ මනුස්යෝයි ඉන්නවා කියලා හම්බ වෙනකොටම සාපේක්ෂක වෙන්න තැනක් හම්බ වුණේ පෘතිබිම්බේදිහා වරදවා හිතලා. වරදවා කල්පනා කරලා. වරද්දාගත්තනි සයිමිහි එහෙ මහම්බවුුණේ. එහළන්දැන් මට පුළුවන් නිවැරදිව හිතන්න පටන් ගන්න වැරදිච්ච තැන. ඕක තමයි පූරුව ප්‍රතිපදාව කියන්නේ. එක පාරට නිවැරදි වෙන්න බෑ වරදින තැන හදුනගන වැරදුනේ මෙතනින් නේද කියලා එතන්ට ආපසවා වර්ජනයක් කරනවා ඒ වරදින තැන සීයෙන් නුවනින් ඉන්න සිහිනුවන බාවිතා කරන්න උත්සාහවත් වෙනවා එබඳු තැනකයි අපට මේ අතහාර්ථයහි පිහිටන්න පුළුවන් වෙන්නේ ඒ අතාර්ථය නිසක වෙන්න ඒ අතහාර්ථයෙන් නිසක වෙන්න පුළුවන් වෙන්නේ. ඒ ටික එනකොට දුක්ක සත්‍යය කියන්න මොකක්ද සමුදය සත්‍යය කියන්නේ මොකක්ද නිරෝධ සත්‍යය කියන්නේ කුමක් ද මාර්ග සත්‍යය කියන්නේ කුමක් ද. මේ සියල්ල නිර්වචනය වෙනවා අහිතන. අවිද්‍යාවෙන් පටංගරගෙන ජාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සු පායාසය දක්වා දුකත්දුක හටගන්න විදිහත් හවිද්්‍යා යත්වේ වාසේස විරාග නිරෝධ එතනින් පටන් අරගෙන ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස පායාසාපි නිරුද්ජන්ති ඒ දුක්කස් කන්දයන්ගේ නිරෝධ නිරෝදය ලබන මගක් හබෙනවා. අර චතුරාරි සත්‍ය ගැලපෙනවා. රාගදේශ මෝහ ඉතුරුවක් නැතුවම අවසංවෙනවා කියලා පේනවා. පටිච්ච සමුප්පාදයට ගැලපෙනවන කියලා හොඳට වැට එෙනවා. එතකොටයි අපි ධර්මයෙහි නිසක වුණා කියලා කියන්නේ. ධර්මයේ නිසක වෙනවා ඒ ඇන්න අපි මාර්ගයට සම්මාදිිට්ටියට පා තබනවාවෙනවා. ඉතිං අපි මෙන්න මේ අවුරුද්ධ තුළ මේ වසර තුළ මෙන්න මේ ඉලක්කය මේ අර්ථය මතුකරගන ගන්න පුළුවන් වුනොත් ඒ සඳහායේ අපි උත්සාහවත්වෙෙන්න්න ඕන රටලෝකය හදන්න නෙවෙේ පාලකයෝ වෙනස් කරන්න නෙවෙේ පරනා අයිං කල්ල අලුත්තයගන්න නෙවයි. මේ දුර්භික්ෂ බැරියමාරුකං මගහරවගන්න නෙමයි ඌුව සංසාර ඉන්නකම්. ඔයිටත් වඩා භයානකද්‍යකම් අත්ලදි ඉන්න වෙනවා. ඒව වලක්වන්න බෑයව නවත් අන්න බෑ. අතීතෙහිට රජවරු මිනිස්සු මරාගනකෑවන හොරෙෙන් හොරින් බන්ධනාගාරය ඉන්න කට්ටියව කාලා ඉවර වෙලා අදිව වෙනකොට. රිසාද ගැන හල තියෙනවාන එම රජවරුත් ලෝකී දලා තියනවා එනිසා අපට ඒවා හදන්න පුළුවන් දේවල්ම නෙමේ කරන්න පුළුවන් දෙයක් වෙතොත්තු හෙ කරමු හැබැයි අපේ ප්‍රධාන පරමාර්ථය මේ වසරේ ඒ කායන අපේක්ෂාව විය යුත්තේ මේ වසරාව සං වෙන්න කලින් මේ දැක්මට එන්න ැයිවසරවසං වෙනකං ජීවිතය පවත්වන්න පුළුවන්ද කියන එකට සාතිකයක් දෙන්න කෙනෙක් නේ. ලෝකේ යමක් නිර්මාණය කලානම් එකට තත්ත්ව සාතිකයක් තියෙනවා නිස්පාදනය කළ දවසක් තියෙනවා එක කල්ලිකුත්වෙන දවසක් තියනවා ඔබේ මගේ ජීවිතවලට ආරම්භ වෙච්ච දවසක් නන්තියෙයි උපෙන්න්න සාතිකේ හැබැයි මරණය කියන එකඋනාට පස්සෙ ලියනකම් එතකම් දන්නේෙනේ කොයි වෙලාව කොයි මොහොතිද කියලා එනිසාපට හෙට දවස්ස වෙනකං ලබන දෙ සම්බර්මාසි වෙනකං කල්ති යන්න බෑ අජේවකිච්චං අදාදම කළ යුතු දේ කරන්න හෙටතියන්නේ පා අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදී වන්න. මේ දහමට අර්ථයහො යන්න ඔබ ප්‍රමාදනය තාමත් ඔබට ඒ කාන්තයෙන් මේ ශාසනය තුළ නිවීමක් සංසිඳීමක් ලබන්න පුළුවන්. හේ සඳහා උත්සාහවත් වෙන්න කියන නවවසරටලුත් අධිෂ්ඨානයක් ප්‍රාර්ථනයක් එ කරමින්. අපේ ධර්මාණු ශාසනාව මෙතෙකින් නිමාවට පත්කරනවා බනඇසුවබටත් බනානහැම දෙනාටමත් දෙවියන් සහිත ලෝකයාටත් මියගිය ඥාතිවර්ගයාටත් ඒදායකත්වේ දැරු පිනෙතිියන්ටත් හැම දෙනාටමත් මේ ජීවිතයේම මේ ගෞතම බුදු සසුන තුලදීම දුක්ක සමුදය නිරෝධ මාර්ගයන උතුම් චතුරාරි සත්‍ය ධර්මයන් අවබහෝධයෙන් උතුම් මගඵල නිවනින් සැනසින්නට. මේ උතුම් ධර්මස්්‍රවනේ මේ මහපංකම හේතුවාසනා පාරමීවේවා. මතුබුදුවලුවක් සනසාලනාර් මෛත්‍රීය නාත මෙත්්බෝසතාාණන් වහන්සේ ඇතුළු තුම්බුද්ධ බෝධි සත්වයන් වහන්සේලාටත් තල්පේශාක්්‍ය මහේෂාක්්‍යය ශාසනමාමක උපකාරක පින්කැමතිෂ්ඨකාමී සියලු දේව සමූහයාටත් මේ පින් අයිතිවේවා දිව්‍ය අසේසුරු වැඩිදියුණු වේවා පිෙනෙන් සතටුවන දෙවියන්ගේ දිවැෑස දිවනති දිවකරුණා උපිෙනැතියන් කරෙහි යොමු වේවා ත් දුෘෂමානා දුෘුෂිමානුව දුරුභාදකු මගාරවා රක්ෂා සම්පත්තිය සලසාදෙත්වා මගනොමග පාදාදෙත්වා යහපතෙහි පිහිටුවත්වා දෙවියෝධ ප්‍රාර්ථනය බෝධියෙන් අමාමහනිවනින්ම සැනසේවා. පංවත්තේ දායකත්වේ දැරු සමන්ති විමලස්සේන ඇතිනිය ඇතුළු ඒ පවු්ලේ හැම දෙනානමින් මියගිය ඒ කුරුවිටේ රත්න ගඟබඩ පදිංචි බණ්ඩාරමැනිිකේ මාතාව ඒ ජනදාසමමාත්මානං ඇතුළු කොට ඇති ඒ පවුලේ හැම දෙනානමින් මියගිය ඥාතිවර්ගයාටත් ඔබාප හැම දෙනානමින් මියග මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර ද දරුහෙමටත් විහාරගණයේ අපවත් වී වදාල අපේ කුසල දම්මනායක හා මුදුරුව ඇතුළු කොට ඇති විහාර්ගනයේ සියලස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් මේ පින්බිමඇතිකොටමිය පරලෝගිය දායග කාරකාදී හෙමටත් මේ උදාරතරකු සල ශක්තිය පුන්නේ ශක්තිය අත්පත්වේවා සතු ටිංසා දුනාදයෙන් මේ පින් අනුමෝදංව සුකේ සුවපත්භාවයට පැමිණේවා දේව මනුසිකාදී සැපතින් සැපවත්ව උත්තම වූ ලෝතුරු සුවෙන්මසැන සේවායි සාධූ කියල පුුණයන් මෝදනා. ඒදායිකත්වය දැරු පිෙනතියන් ඇතුළු කොට ඇති මේ බනෑ සූහෙම දෙනාටමත් හැදු වැඩුගුරු දෙමා පියදූ දරු පවුල්වල සෑම සියලු දෙනාටත් උපකාරක සහායක හැම දෙනාටත් ගරස්භාපතිසාමීන් වහන්සේ ඇතුළු සමස්ත බෞද්ධයාකාරි මණ්ඩලටත් අපේ උපකාරක සහායක හෙමටත් මේ කළ කුසලමලේ පුන්නි බලේ තුනුරුවන්ගේයා අනු භාවියාසීර්වාදය කරන කොටගෙන ස්වාසූ දහසක් ධර්මස්කන්දේ අනන්ත තිෙද බලානු භාාවයෙන් පින් අන්න මෝදං වෙන ද්ධ ෝධි සත්වයන් හන්සේලා ඇතුළ දෙවියන්ග රැකවරණින්. උතුම් මටමස්ථානයේ සළුස් මස්ථානයේ දළදා වහන්සේලාගේ යාන වභාවෙන් දුෘෂමාන අදුරශුමාන වෙළැඹුණු. යක්ක්ෂභූතමාර සතුරු කර්මරෝග පීඩාවng, හිරුතුටු ගනදුරක් සේ දුරුවගුස් අතුරු අන්තරා මගහැරී. නිදුක් නිරෝගි භවච්චිරජීවනේ සියලු ාපත චාන්තිය සහනේ සැනසිල්ල උදාවේවා. අබනාපියවරක් පාසා හිලනා ගන්නා සසුම් රෙල්ලක් පාසා සරවාරක්‍ෂා සම්පත්තිය සැලසේවා. කරනක කිය නරැක රක්ෂා വ ලේ ළ දාන් ගොවිතෙන් අධ්‍යාපනනාගමික කටයුතුද දි නින්දිින දියීුණුවේවා ලෞකික ලෝකෝත්තර සම්යක් ප්‍රාර්ථනාවං එලෙසින්ම ස්ත සමෘ්ධ වෙන වාසනාවන්ත භාග්‍යවන්ත වසරක් වේවා කියල මේවදාා වූ වසරටහෙම දෙ නාටසිෙත් පතනවා ශිරවාද කරනවා. බවගමනේ සරණා තුරුද නරකාදී දුගතිබයකටසාපිපාසාදී දුකටනො පැමිණ දුරජනයතුුරෙන් මිදී සත්පුරු සැසුරෙන් දහම් මගා සාධරාගන ලොතුරු මඟඵලනිවැෙනින් සැනසුම කල්නොයවා මොබා පැහැම දෙනාටම ලැබේවා සැලසීවායි සාධූ කියයා පරාර්ථනාක හබිවාදන සීලිස්ස නෙච්චං වද්ධපචායිනෝ චත්තාාරෝදම්මාව්ඩන්තියායුුවන්නු සුකංබලං ආයුරාරෝගේ සම්පත්ති සගග සම්පත්තිමිවෙච්ච අතුෝනි්බාන සම්පත්ති ඉමිනාතිේ සමි්ජතු පළමු සිරීහිපා පහසලත් ලක්මවූදර සුමන සමන් දෙෙව් සොුවනින් සැනසුනෙනී කේෂතාතු නිදනින් මියුගුණ සෑ සෙතුරින් जटिल श्रावक पदवीलभू नि श्वेतवती